ඒ මහා දුකක් හිර කරගත් ශෝකාන්තයක ඉරණම නැවත සිහි කරන්නක් මෙනිය. එමා අම්මගේ ඇස්වල වේදනාව පිරුණු කඳුළු කැට සිරවේ තිබෙනවා. ඒවා එළියට පනින්නට සෞදානම් බවක් මට හැඟෙනවා. එහෙත් එමා අම්මගේ කතාවේ ඉදිරියට මුල පුරුවා. මගේ ලොකු පුතා ඒකුවේ කොළඹ මහත්තයගෙන් ලැබුණු පුතාට පුංචි මානසික ආබාධයක් තිබුණා. මම යාට කිව්වේ සුදු පුතා කියලා. එයා මට හරි ආදරයක් දැක්කෝ. ඒ අතර අනිත් දරුවන්ගෙන් එකදුවක් විභාග පාස් කරලා විදුහල්පතිනියක් වුණා. තව පුතෙක් ආරක්ෂකංශයේ තනතුරක් ලැබුවා. තව දුවෙක් නීතිඥ නෝන කෙනෙක්. එකදුවක් ගුරුවරියක්. එයයි ලොකු ලොකු මහත්තුරු විවාහ කරන් අපෙන් ඈතටම ගියා. මමයි සුදු පුතයි විතරක් ඉදර තනි වුණා. අපි පස්සේ ගම්පහ කිට්ටුව අපේ ඉඩමක පදිච්චට ආවා. සුදු පුතාට මානසික ආබාධයක් තිබුණත් එයා කාලයක් යනකල් මාකට් එකේ බඩු කිරන්න ගියා. ඒ සල්ලි වලින් මයි සුදු පුතයි තියෙන දෙයක් අර ජීවත් වුණා. මෙහෙමෙත් සුදු පුතාගේ මානසික ආබාධය හොතටම වැඩි වුණා. පස්සේ එයා වෙනම නිවසකට අතර කළා. ඒතරෝනේ වයසට ගිය කොන්ද කුදෝන මම විතරයි. දවසක් මම ලොකු දුවෙක් ගෙදර ගියා. දවස් කීපයක් එහෙ ඉන්නකොට එයා කිව්වා ආම්මි අපි නංගිලාගේ ගෙදර යමු ඇඳුම් ලැස්ති කරගන්න කියලා. මම හරි ආසාවෙන් මහත්තයෝ එදා හිටියේ පොඩිතුව බලන්න යන්න. මම ඇඳුම් සේරම ලැස්ති කරගත්ත පොඩිතුව විවාහ වෙලා හිටියේ පොළොන්නරුව නිසා. කොහොම හරි මගේ ලොකු දුවයි එයාගේ දුවයි ඒ කියන්නේ මිනිපිරි දෙන්නම එකමනට ලැස්ති වුණා. මිනිපිරිත් නීතිඥ නෝන කිවි. එයාගේ කාර් එක දැන් පොළොන්නරුව යන්න බලන් මමත් දැක්කා. ඒත් මහත්තයෝ වාහනේ හැරවුනේ මේ මහලු නිවසේට. ඒ වෙද්දී යාළ මෙහෙ පාලක නෝන එක්ක සේරම කතා කරලා තිබුණා. එදා තිබුණේ මාව බාර දීලා යන්න විතරයි. දුක් විඳල උගන්නපු කන්න දීලා හදපු අඩපු දරුව අම්මට සලකපු හැටි. පුතුමේ කියන්නේ පුතේ මම නම් මල පුතේ අකුරක් දන්නේ කියමුකෝ. ඒත් මාව වැඩිහිටි නිවසේට ගෙන ආපු දරුව උපාධි කත්තයෝ ගුරුවරු විදුහල්පතිනියෝ නීතිඥ නෝනලා ආරක්ෂක අංශ පුතාලා. පටේ දරුවන්ට දෑවැදි දෙන්න දේවල් තිබුණේ මම තුන්නේ අධ්‍යාපනයේ. ඒත් ගුණේ හපත්කම ඒ දරුවන්ට කොහොම හෝ පිටීමක් වුණේ නැහැ. එමා අම්ම කියන්නේ දුක්මසෙම වුණේ. මයි සුදු පුතයිති අපේ ගෙදර පරණ වංගෙඩිය මෝල් ගහ මිරිස් කල කැත්ත මන්නේ පෙට්ටකම වගේ පුංචි බඩු වගේක් තිබුණා. මාව නිවසට ගෙනත් එම්ම කියලා දැනගත්තම අපේ ලේලියක් ඇවිත් ඒවා අරන් ගියා කියලා මට ආරංචි වුණා. දරුවෝ හතක් ලේලිල පෑනලා එක 10ක් 12ක්. ඒත් මට ඇඳිවත විතරයි. වෙලාවකට මට මතක් වෙනවා මගේ දරු පෙට ඔක්කොම රැට හොඳට දාන්නේ කැඳේ බඩ පිරෙන්න බොන්න දීලා කොප්පි ලාම්පුව පත්තු කරලා බිම පෙදුරේලාගෙන ඔක්කොම එකට ගුලේලා නිදාගත් අතීතේ. ඒත් අද සීතල කාමරවල සීතල වාහනවල යන උන්ට ඒව අමතකයි පුතේ. මම මේ ශාන්ති වැඩිහිටි නිවාසයට ඇවිත් අවුරුදු 5ක් වෙන දවසක් මගේ කකුලේ විසගෙඩියක් ඇවිත් ඒක පෙසුවා. පස්සේ මට උණගෙනිලා වමන ගියා. කකුලේ ඉදමුවා. මව කම්පාරෝහලේ නැතර කළා. අපේ නිවසේ පාලකතුමිය මගේ ලොකු දුවට මේ බව දැනුවත් කරලා තිබුණා. දුව රෝහලට ඇවිත් මව බලලා ඉස්පිරිතාලෙන් පිටකෙනෙකුට කීයක් දෝ දීලා මව බලාගන්න කියලා ගියා. දවස් 5ක් රෝහලේ ඉඳලා ටිකට් කපලා ආපු වැඩිහිටි නිවාසයට ආවා. එක දරුවෙක්වත් මව බලන්න ආවේ නෑ. මේ අවුරුදු 5ට එක දුවයි මව බලන්න ආවේ. ඒ ආවම කියනවා දුවේ මාව එක දවසකට ගෙදර එක්ක ඵලයන් දරුවෝ බලන්න කියලා. එතකොට හරි අමි යමු කියලා එයාලා කියනවා. අම්ම ඇඳගෙන මම ඉක්මනට ත්‍රිවිල් එකක් හන්දියෙන් අරන් එන්නම් කියලා යනවා. මම ඉතින් ඇඳගෙන ඇඳමක් පෑක් එකට දාගන්නවා. පාලිකාතුමියටත් කියනවා නෝන මම දවස් කීපයකට දුවලෙක් ගෙදර යනවා කියලා. ඉතින් දුව එනකල් නිවාසේ දුරලංකට වෙලා හැන්දෑ වෙනකල් බලාගෙන ඉන්නවා. ත්‍රිවිල් එකක් අරන් එන්න ගියේ අනතුරක් නම් වෙන්නපා කියලා හිතනවා. ඒත් පුතේ බොරු කියලා යනව මිස මාව එක්ක යන්න ආපු ත්‍රිවිල් එකක් නෑ. දරුවා යාළට තේරෙන භාෂාවෙන් අපිව රවට්ටන එක තමයි කළේ. මේ දේවල් ඉවසීම හරිම වේදනාත්මකයි. ඒ කාලේ මම හැමදාම අතක් පිටුපසට බැඳන් ඕතේ ඉඳන් පාර දිහා බලාගෙන ඉන්නවා. ඒත් කකුලට විෂ බීජයක් ගේන් රෝහල් ගත වුණාට පස්සේ මට එවිත ගන්න බැරි වුණා. දැන් ඇඳේ එක තැන මම මේ තත්ත්වයට පත් වුණා කියලා ආරංචි වුණාම නම් දරුවෝ එන එකක්ම නෑ මාව බලන්න. ඒත් එක දෙයක් දන්නවා. මාව මැරුණම සුබසාධක සමිතිවල යාළ වැඩ කරන තැන්වල මරණාධාර ගන්න නම් මගේ මලමිනිය පවා ඒ අයට ගොඩක් කියලින් ප්‍රයෝජනවත් වේවි. මගේ මිනියෙන් එදාට එයාල ප්‍රයෝජන ගනීවියයි. එමා අම්මා එතමා දුක්මුස්සෙම හොරින් කිව්වා. මේ තමයි පුතේ මට දැන් තේරෙන යථාර්ථේ. එමා අම්මගේ සොස්සසම් වතලයට විනිවිද ගලා යනවා. වැඩිහිටි නිවාසේ හැම අම්මා කෙනෙකු අසලම ඇත්තේ මේ සොස්සසුමයි. එහෙම කත්තේට මේ බිම කොයිතරම් සොස්සසම් රැඳුණු තැනක්ද, කොයිතරම් කඳුළු බිඳු ගලා ගිය බිමක්ද, කොයිතරම් දරුසෙනෙහස ඉල්ලා ඒකෙ බිඳු ඇසුණු තැනක්ද, ඒ සියලු දේ අතහැර නිහඬව අවසන් ගමන්ගේ ආදරණීය අම්මලා කෙතරම් සිටින තැනක්ද, ඒ අඩුව පිරවන්නට ලේසි නැත. පුත්තාවත්තු මනුස්සානම්
मनुष्य अंटे वटिनाम वस्तु धरवोये ए वलंगु भावे भौतिक वस्तु तपिरी ए अतम दुष्कर ए यथार्थवत् जीवमान वेडहिट निवास हम तन की धरवन दमोपि अंट सलकन हेम तनम कथा विनवन अतम कोई अद समाजमे वेडहिट निवास कबापोव उस्महत्कल हतावडपु धरव तमंगे अम्मतात्व आदरण बलाकन्नवन अदे समाजे मे वेडहिट निवास पिरी हेम दाम वेडहिट निवास बिहेवेण धरव तमंगे अम्मतात सलका धरवन अतपाय कोली वेडकरला हरिहंबकरला ओंटे कन्न बोन दीला बोहम अमारवीन ओकन्नला एलमय लुकुमहत्तला उस्महत्तला होंद पुरवेसीवेला होंद चौबेगा पस्ते तब होंदे खाल बल कसाद पस्ते धरव मुन लेपुन पस्ते ए धरव आयर अम्मदात बला एक पारा तेपारा एने तीन दीपल टिकलीटिक विकुन गण एहमे तो कंपला तेने तमंगे अम्मदात कैवद बीवद साली तीनवन दुनवगे तत्ते किनवद मैं किसी मत आ खोयाने बलाने एक तमाम यथार्थे ओय कुट ज्ञान वाहन तेन लोक लोक महत्तर उनके जीवित वाले यथार्थे अम्म तात वेडिहिट निवास कट दाल ए अम्मगे तात के इडकडम टिकल विकुन गवा ए अम्म तातल बलाने ए अम्मल तातल रवटल वेडिहिट निवास कट दानवा ए अम्मल तातल हेम दाम दर अदे हेटे किल बलंगीन ए कवदावत तमंट मुन तरम वर दर ए दिमोपियो ये धरव अंट दुस्क अन्नीता ए दिमोपियो ये धरव अंट वैरकरणीता हेम तमय अम्मल पुंची काले धरवन कैतकन अतगा पोअमल अद धरव ए अम्म तात कैतकन अतगान कैमती है मेक तम एत ए तीन कवद कहरी ए धरवन टात ए धरवन के धरव सलका ए विद्यट की एन दे ए धरवन टमतक वेलाते हेम के निटम कवद कहरी बेरीवेन दवसावा हेमोम वयसटेनवा कवदावत हेमोम तरुण विद्यट इन हेमोटम लिड दुख दिनवा अद होंट इन अपि हेट मुनवे तत्त की एनिसा तमन अम्मट तात सलका गोडक फेसबुक इसम दागे निन्नी अम्म मगे पन तात मगे पन केल हेबई प्रोफाइल के हेम दागे निन्न गोडक्के अम्म तात बलन्नवत ए दरुओ यन्नीने एत्तमेक गोडक अम्मल तरुण तरुणियोत हेमई जीविते अपे अम्म इन्न कन तात इन्न कल केला मोहन पोते प्रोफाइल के दागे निन्न गोडक्के जीवित वल एत्त यथार्थे हुंगक वेनस तमंगे अम्मट तातर सलकाने बेरी दरुओ एत्तेन्म मे समाजेट लोको पिलिले अक्केल तमई अपिट कियन्न देने इतिन मे वीडियो विन ओबे अमक तनगतना वीडियो एकड़ा लाइक के दाला ओला के वटीना आधा सत भादिन कमेंट करने आमतक कराने पा दिन पता अलुत पुवत नरंबाने पहत बटन एक क्लिक कर अपो सब्सक्राइब कराने ये वगे म कुड़ा सीनो एपोत अपी वीडियो वक दापु गमन ओबे तनगन्नत पुलवान।